මම ගැට ගෙඩියක් නෝ මේක පෙන්වන්න මේක තත්ත්වය කොහොමද කියලා ඒකට පස්සේ මේ ලොකු ගෙඩියක් අපි කපාගමුකෝ මේ කපනකොටම කොතර පාටක් තියෙනවද කියලා බලන්න ලංකාව මිල බලනකොට කෝටි දෙක හමාරකටත් වැඩිය ගාණක් වෙන්නේ මම කියන කන්න එකදී එක කන්න එකකින් ඇවරේජ් එක ගන්න කිලෝ 100ක් එක ගාගෙන් 100 150 ගන්න කට්ටියක් ඉන්නවා කිලෝ ඕ දැන් මේ ගෙඩි නෙමේ මේ කිලෝ කිලෝ ගා මේක ආදායම කියන්නේ මම ලංකාවට ගෙනලා තියෙන නිදානයක් අපිට බැරි අපි සතරම් වගේ බිමක් තියාගෙන අපි එයි බෑ කියන්නේ එයි නෑ කියන්නේ ගහකින් 500 ගාන දුන්නොත් හරි මේ 50000ක් එක ගහකින් එක ගහකින් ඉතින් හැම දෙනාටම ආයිබෝවන් ඉතින් මාත් එක්ක දෙක තුන හසන් මහත්තයා ඉතින් ඒත් එක්කම අතේ තියෙන ඖෂධනීය පළතුරක් මුළු ලෝකෙම ඔව් ඉතින් ඔයාලට පේනවා ඇති වටේටම තියෙන මේ දෙලුම් මුලින්ම කතා කරමු හසන් මහත්තයා ඔව් ඇයි මේ දෙලුම් වගාවක් හදන්න හිතුවේ ඇත්තටම මේක ලංකාවේ හුඟක් මිල වැඩි නිසා තමයි මම මේක තීරණය කරගත්තේ ඒ කියන්නේ ලංකාවේ කරන්න බෑනේ කියන්නේ එතකොට රතු දෙලුම් වගේක් අපි ලංකාවට ගෙනල්ලා මේක ලංකාවේ අපේ ගොවි මහතුරුන්ට ඉදිරිපත් කරන්න ඕන කියන අරමුණෙන් තමයි මේ පටන් ගත්තේ මම ඔව් එතකොට මේකත් එක්ක හුඟ විනිමයක් ගන්න පුළුවන් අපිට එතකොට ඒ හුඟක් දේවලුත් එක්ක තමයි මම මේක පටන් ගත්තේ ඒ කියන්නේ දැන් ලංකාවේ හුඟක්ම මේ මිල වෙඩිම පළතුරක් කිව්වොත් දැනුම් විතරයි තියෙන්නේ සාමාන්‍ය මේ ගෙඩියක් වෙනවා රුපියල් 350 400ක් වෙනවා මේ ගෙඩිය සුපර් මාකට් එකේ ඔව් එතකොට අපි මේක බලන්නේ දැන් අපේ ගොවි මහතුරු වැඩිපුර හදනකොට මේක හුඟක් අඩුවට දෙන්න පුළුවන් අපිට ඒ නිසායි දැන් ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ දෙනුම් වගාව දැන් කොයි වගේ තැනක තියෙන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් එහෙම අපි නිමාල කියන වර්ගයනේ ලංකාවේ කරන්නේ. එතකොට දේශීය වර්ගය. එතකොට මේක දැන් දේශීය වෙලා තියෙන්නේ. ඒකේ අපේ පසේ හිටවුවොත් මේක දේශීය. ඒ කියන්නේ පිටරටින් එන්නේ එකක් නෙවෙයිනේ දැන්. දැන් මේක අපේ හිටවුවොත් මේක දේශීය වෙලා තියෙන්නේ. එතකොට නිමාල කියන වර්ගයේ ලංකාවේ එකක් නෙවෙයි. එතකොට මේකත් අපි ගෙනල්ලා තියෙන්නේ පිටරටින් ගෙනල්ලා තමයි ලංකාවේ නිමාල කියන නමින් හදලා තියෙන්නේ. එතකොට ඒක දේශීය වෙලා තියෙන්නේ. එතකොට මේ දේශය කියන එක අපි බිම හැදුවත් ඒක දේශය වෙනවා. දේශය වෙනවා. ඔව්. එතකොට මේක ලංකාවේ මේකට හරිය ආකාරයට ඒ කියන්නේ උපදේශ දෙන්න කවුරුත් නැහැ. ඔව්. දෙලුම් වගාව. දෙලුම් වගාව. එතකොට මේ නිමාල කියන වර්ගයේ හෝ අනිත් වර්ගයේ හුඟක් ෆේලියර් වෙලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ 99%ක්ම ගණ්ඩ බෑ මේක ලොකු ආදායමක් නෑ කියන එකක් තමයි කියන්නේ. නැත්තම් තෙත් කලාපේ හිටවන්න බෑ, එහෙ හිටවන්න බෑ, මෙහෙ හිටවන්න බෑ කියන එක කියනවා. අනිවාර්යෙන් ලංකාවේ ඕනෑම පැත්තකට මේක හිටවන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔව්. ඉතින් මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න. ඔව්. දැන් මේක ආදායම ගැන කීවොත් සාමාන්‍යයෙන් අක්කරයකින් දෙලුම් වගා කරොත් මේ විදියට කොපමණ ආදායමක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක ආදායම කියන්නේ මම ලංකාවට ගෙනලා තියෙන නිදානයක්. ඔව්. ඇත්තෙම මේක නිදානයක් මේ නිදානය ගන්න පුළුවන් එකන ප්‍රයෝජන කරගන්න. ඒ කියන්නේ මේ මම නිකමට කියන්නේ මගේ ගහේ තියෙනවා ගෙඩි 100 150 ගාන තියෙනවා. නිකමට අපි ගෙඩියක් ග්‍රෑම් 250ක් වැළුවත් හරි කිලෝ 25 30ක් ඇවිල්ලා. ඒ කියන්නේ මම කියන්නේ අවුරුදු 2 3 කතා මේ කියන්නේ. එතකොට අවුරුදු 2 3 වාට කිලෝ 25ක් කියන්නේ ලක්ෂ 50ක් පණිනවා එක අස් වෙන්නේ. එක අස් වෙන්නේ. එක අස් වෙන්නේ. සාමාන්‍ය අවුරුදු 4 5ක් පණින කොට කෝටිකට වැඩියෙන් පණිනවා මේක. ඒ කියන්නේ ලංකාවේ මිල පවතින මිල යනවා. ඒක ඉන්දියාවේ නම් රුපියල් 50ක් වෙන්නේ. නමුත් අපේ රට හුඟක් ගණන් වැඩිනේ. ඒ නිසා අපේ ලංකාවේ මේක කෝටි ගණන් හම්බ කරන්න පුළුවන්. අක්කරයක් හිටවුවත් ඒක කෝටි එකමාරක් අනිවාර්යෙන් අරන් දෙන්න පුළුවන්. හරි විදිහට කරොත්. අක්කරයකින් කොච්චර ප්‍රමාණයක් ගන්නවද? ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන නිකම් මම කියන එකක්. ඒ කියන්නේ මම ෆාමස්ලේ මගේ ඇස් දෙකෙන් දැකපු දේ. ඒ කියන්නේ ඒගොල්ලන් ඇවරේජ් එක ගන්න කිලෝ 100ක්. එක ගාගෙන් 100 150 ගන්න කට්ටියක් ඉන්නවා. කිලෝ. ඔව්. දැන් මේ ගෙඩි නෙමේ මේ කිලෝ. කිලෝ ගන්න කිව්වේ. එකෙන්නේ ගහ දැක්කොත් සාමාන්‍ය මෙච්චර විතර මහතක් තියෙනවා මේ ගහ ගෙඩි 500ක් 600ක් ඒත් වැඩි කියලා අඩු කරනවා ඒගොල්ලන් ඒ කියන්නේ කිලෝ 150ක් ඒගොල්ලන් ගන්න කට්ටිය ඉන්නවා 100ක් කියමුකෝ 100ක් 100ක් ලංකාවේ මිල බලනකොට කෝටි දෙකමාරකටත් වැඩි ගාණක් වෙන්නේ මම කියන්නේ එක කන්න එකද එක කන්න එකකින් එතකොට හසම් මහත්තයා ඔව් දැන් ඉන්දියාවෙන් අපි දකිනවා ඇවිල්ලා තියෙන රුපියල් 100ට 150ට පාරයිනේ තියෙනවා දෙලුම් ඒ දෙලුම් ගෙඩියයි මේ දෙලුම් ගෙඩියයි මොකද්ද තියෙන විශේෂත්වය ඒක තියෙන්නේ ඉන්දියාවේ එක නෙවෙයි ඒක චයිනීස් ඒක චයිනාවල ඉඳලා තමයි ඒක එන්නේ එතකොට ඒ ගෙඩිය තියෙන්නේ නිමාලි වගේ වර්ගයක් අහහ ඒ කියන්නේ ඒක පොත්ත කහපාටයි ලා රෝස පාටයි ඇතුලේ රතු පාට නැහැ ඔව් ඒ නිසා ඒකේ ගුණාත්මක වෙනස් ඒ කියන්නේ ලංකාවේකට ගුණාත්ම වෙනයි. ඒ කියන්නේ එක එක රටවල තියෙන ගුණාත්මකෙන් පොඩක් පොඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ න්ියුට්‍රියන්ට්ස්. ඒ කියන්නේ
ඒක තියෙන මං සිංහල හරියට මම තේරෙන්නේ නැහැ කියන්නේ නියුට්‍රියන්ට්ස් වැලියු එක කියමුකෝ. ඔව්. එතකොට ඒ නියුට්‍රියන්ට්ස් වැලියු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඔව්. එතකොට රතු වලට කියන සාමාන්‍යයෙන් ලේ වල රතු පීට වැඩි වෙනවා. ඒ වගේ හුඟක් දේවල්. ඒ කියන්නේ ඖෂධ කියවොත් දන්නවනේ දෙලුම් කිව්වොත් ඕන කෙනෙක් දන්නවා මේක ඖෂධ ගුණය කොච්චරක් තියෙනවද කියලා. තියෙනවා කියලා. අර අපි කතාවට කියනවා හසන් මහත්තයා මැරෙන්න ඉන්න කෙනෙකුට දෙලුම් ගෙඩියක් එයා කෑවොත් එයා ඊට වඩා කාලයක් ජීවත් වෙනවා. ජීවත් වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඔව් I think අපේ පැරැන්න මුතුන් මිත්ත ඔවා කිව්වේ කට ගහනවට නෙමෙයි. එතන ඇත්තටම දෙයක් අන්තර්ගතයක් තියෙනවා. ඉතින් හසන් මහත්තයා දැන් ගොඩක් අය දැන් මේ කොවිඩ් නිසා මේ ආපු තත්ත්වයන් නිසා ගොඩක් අයට රැකියා අහිමි වෙලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඔබතුමා මොකද හිතන්නේ මේ දෙලුම් වගාව කියන දේ පටන් ගත්තොත් ඒ කට්ටියට කොයි වගේ ශක්තියක් වේද? ඔව් ඇත්තම මම මේ මම ගැන පොඩ්ඩක් මම කියන්න. ඔව් ඒ කිව්වත් මම ඇත්තම මම ගොවියෙක් නෙවෙයිනේ. අහහ ඒ කියන්නේ මම ගොවියෙක් නෙමෙයි මගේ પરම්පරාවෙම කවුරුත් ගොවිතැන් කරලා දැන්. ගොවිතැන් කරලා දැන්. ඔව් එතකොට මම මේකට යොමු වුණේ මගේ ආසාවට. ඒ කියන්නේ මේක ලංකාවට අපි ගෙනල්ලා මේක දෙමු. මිනිස්සු අතරට මේක අරන් යමු කියන එක. නමුත් ඇත්තම නව මාත්‍ය මේ මහත්ලා කරන වැඩක් හුඟක් ලොකු උතුම්ම වැඩක් ඒ කියන්නේ. මේ ලංකාවේ මිනිස්සුන්ට මේ දෙනුවත් කරනවා කියන එක ලොකුම දෙයක්. අනිවාර්යයෙන්. ඒක අනිවාර්යම මම මේක මේ කරගන්න එක මට හරි සතුටුයි මේ මහත්ලා එනවා කිව්ව ගමන්. ඒ කියන්නේ මට මේක පෙන්වන්න ඕනේ මිනිස්සුන්ට. ඒ කියන්නේ මම විතරක් හම්බ කරන්න ඕනේ නෑ. මම දෙමු අපේ ලංකාවේ මිනිස්සුන්ට මේක හදලා වවලා මේක කෝටි ගණන් හම්බ කරගන්න පුළුවන් දෙයක්නේ. එතකොට ලංකාවේ සාමාන්‍ය දැනටත් මිලියන 3500කටත් ආසන්නව මේ සල්ලි වලට ලංකාවට ගෙන්වන පිට රටින් අනිවාර්යයෙන්. එතකොට මේ විනිමය ඒකේ අපේ ගොවියන්ගේ සල්ලි අනිවාර්යයෙන්. ඒ අපේ ගොවියොන්ට මේ මිලියන 3500යි කියන්නේ ලොකු මුදලක්ද? එතකොට අපේ ගොවියොන්ට මේක ඇයි ගන්න බැරි? එතකොට මම බලන්නේ සම්පූර්ණම උපදේශ දෙනවා ඒගොල්ලන්ට. දීලා වවන්න මේක. මම පෙන්නලා තියෙන්නේ මේ විදිහට වවන්න පුළුවන් කියලා. මගේ පස බලන්න සුදුම සුදු පසක්. ඉතින් ඇල්ල පසක්. ඔව්. අපි තැනගෙන කිව්වේ නෑ මේ අපි ඉන්නේ පුත්තලමේ. පුත්තලම මදුරන් කුලයේ කොට්ටාන්තිව කියන ප්‍රදේශය තමයි ඉන්නේ. ඔව්. ඉතින් මේ හරිය ඇත්තම කිව්වොත් මේ වැල්ල තියෙන්නේ. ඔයාලට පේනවා නේද? තනිකර වැල්ල. මේ තනිකර වැල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ පසක තමයි මෙතුමා දෙලුම් හදලා තියෙන්නේ. ඔව්. ඉතින් අපි කතා කරොත් දැන් පිට රටකින් අපි දන්නවා හසන් මහත්තයා දෙලුම් ගෙඩියක් හෝ පළතුරක් එනවා කියන්නේ ඒක ලොකු කාලයක් යනවා. කාලයක් යනවා. එතකොට ඒක මේ විදිහට තියෙන්න අනිවාර්යයෙන්ම මොන හරි දේවල් එකක් කරන්නම වෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් එතකොට අපි කීයක් දීලා දෙලුම් ගෙඩියක් ගත්තත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඔව්. මේ ඇත්තටම ඒකේ ගුණ මේ ගුණය තියෙනවද කියලා. ඔව් ඔව්. ඉතින් ඔයාලට ඒක හිතන්න ඔයාලට යමක් මම මේ කතා කරේ. ඔව්. ඉතින් ඒත් එක්කම හසන් මහත්තයා ඔබතුමා කිව්වා සාමාන්‍යයෙන් කෝටි කෝටියකට වැඩි මේ ආදායමක් ගන්න පුළුවන් කියලා අක්කරේකින් අක්කරේකින්. එතකොට දැන් මේකට පස ප්‍රශ්නෙකුත් නැහැ. ඔව් පස කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි මේක වැල්ල කියන්නේ මේක කිසිම පෝෂණයක් නැති පසක්. ඔව්. ඒ කියන්නේ ගහ ඉඳවඬ විතරයි මේ පස අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. නමුත් මේකට දාන නියුට්‍රියන්ට්ස් ඒ කියන්නේ පොහොර. ඔව්. ඒ කියන්නේ මේ පොහොරෙන් තමයි ගහ හදාගන්නේ අපි. එතකොට අපි 150න් කොම්පෝස්ට් කරන්නේ 150ක් තමයි කිමිකල් යූස් කරන්නේ. ඔව්. එතකොට මේක වෙලාවෙන් ඒ කලාවට ඒ වැඩේ ටික කරනවා නම් ලංකාවේ ඕනෑම පැත්තට මේක කරගන්න පුළුවන් සම්පූර්ණම සාර්ථකයි කිසිම මේකක් නැතුව. නියුට්‍රියන්ට්ස් කියන්නේ ඒ කියන්නේ අපිට මේ අඩුපාඩු ඒක සින්ක් මැග්නීසියම් කොපර් මේ වගේ අපිට කොම්පෝස්ට් වලින් ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒකට අඩුවීමක් තියෙනවා නම් ඒක කරනවා. එහෙම නැත්නම් අපි දිරිර නාශකයක්. ඒ කියන්නේ කොහොඹ තෙල් හැමතැනම පාවිච්චි කරන්න බෑ මිල හුඟක් වැඩි නිසා. ඒ නිසා අපි ෆන්ගිසයිඩ් ඒ කියන්නේ රජයෙන් මේවා කරලා තියෙන්නේ අනුමති කරලා තියෙන ෆන්ගිසයිඩ් තමයි මේවට ගහන්නේ. එතකොට මේකට වැඩියෙන් ගහන්නේ නැහැ වැස්ස කාලට ඒ වාගේ අවශ්‍ය වුණොත් මේකට එම ගහනවා. ඒ කියන්නේ අපිට ලෙඩක් සත්තුන්ගෙන් පොඩ්ඩක් බේරගන්න. බේරගන්න. ඉතින් ඇත්තටම හසන් මහත්තයා දැන් ගහකින් අපිට දෙලුම් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? මම කියන්නේ පළවෙනි අස්වැන්නෙම. පළවෙනි අස්වැන්නෙම අඩුම ගාන කිලෝ 10ක්. කිලෝ 10. ඒ කියන්නේ මාස කීයකින්ද? ඒ කියන්නේ මේක මාස 22කින්. හිටවලා මාස 22කින් තමයි අස්වැන්න ගන්නෙ. ඒ කියන්නේ මාස 3 ඉඳලා මල් හට ගන්නවත් මාස 10 නුත් ගන්න පුළුවන්. ඔව්. මාස 10න් ගන්න ඕන නම් කිලෝ 6ක් 7ක් 5ක් ඒ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වර්ධනයක් වුණාට පස්සේ ගෙඩි ගත්තොත් අඩුම ගාන කිලෝ 5 10ක් ගන්න පුළුවන්. වැඩිම කිලෝ 25ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගස් ඇස් ඉස්සරහම අරන් තියෙන මිනිස්සු ඉන්නවා. අපේ යාළුවෝ ඉන්දියාවේ ඉන්නවා. ඒගොල්ලන් අරන් තියෙන 25ක්. ඉතින් ඇත්තටම මේ ටික අතේ තියන් ඉන්නත් බෑ බරයි. ඒ කියන්නේ ග්‍රෑම් 300ක් 350 ඒ කියන්නේ 400 500 ගෙඩි තියෙනවා අපේ. තියෙනවා. ඔව්. ඒ වෙද්දී දැන් කඩලා තියෙන්නේ. දැන් තියෙන්නේ පොඩි සයිස් ටිකක් තමයි තියෙන්නේ. ඔව්. ඉතින් එතකොට හසන් මහත්තයා මේවා වෙළඳපොළට යන්නේ ලංකාවේ වෙළඳපොළටද නැත්නම් ඇත්තම දැන්ට මේ ලංකාවේ දැන් මේ මගේ අරමුණම මේ රටේ ඉඳලා එන ටික
නවත්තගන්න. ඔව්. ඒතකොට 200ට මේක හුඟක් ඉල්ලුමක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් කැන්සර් හොස්පිටල් හරි හැමදාම මගෙන් අහනවා ගෙඩි 1000ක් ඕනේ 5000ක් ඕනේ 10000ක් ඕනේ ලක්ෂයක් ඕනේ. දැන් ඊයේ පෙරේදාත් එක්කෙනෙක් අහනවා එයාට ටොන් 5ක්. ඒ කියන්නේ සත්‍යයකට කිලෝ 5000ක් ඕනේ. නමුත් ඇත්තෙන්ම අපිට සපයන තරමට ඒ අපේ ගොවි මතුරු තාම රෙඩි වෙලා නැහැ. මම කිව්වා ලබන අවුරුද්ද දෙන්නම් මහත්තයා මේ අවුරුද්ද නම් දෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඒ තරමට ඉල්ලුම. ඒ කියන්නේ රතු දෙලුම් වලට හුඟක් ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා කිසිම ඒ කියන්නේ මම දැන් ඉස්සෙල්ලා කියපු විදිහට කිලෝ 10ක් ගත්තොත් නිකම්ම ගාණක් හදාගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ කිලෝ 10ක් නම් අඩුම ගානේ අපි දෙන්නේ හෝල්සෙල් දෙන රුපියල් 600 650 700ට දෙන්නේ. ඔව්. එතකොට මේක සාමාන්‍යයෙන් කිලෝ අක්කරයකට පෙළ 400ක් ඔව් 400ක් ඉටවන්න පුළුවන් මේ දුරේ. ඔව් මේ දුරෙන් ඒ පොඩ්ඩක් වැඩිපුරක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දුරෙන් දානවා නම් අඩුම ගානේ 124ක් අඩුම ගානේ. මේක මගේ 100ට 100ක්ම ගරන්ටි කරම දෙනවා. ඔව් වැඩිම ගානේ පළවෙනි අස් වෙන්නේ මෙයාට 145 50 ගන්නම පුළුවන් අනිවාර්යයෙන්. ඔව් ඒ කියන්නේ මේ පසට වඩා රතු පස හෝ බොරළු පස හෝ අනිත් පස වලට මේකට වඩා වේගයත් වැඩි වර්ධනීය වේගය වැඩි ගහේ. එතකොට අස් වෙන්න වෙන්නේ. එන්නේ නමුත් මේක අපි හදලා තියෙන අපිට තිබිච්ච දෙමිනේ අපි කරලා තියෙන්නේ. එතකොට මේක උචිත නැහැ කියන එක මම කියනවා. වැල්ල පසේ උචිත නැහැ කියන එක මට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති රතු පසත් මෙතුම ගෙනල්ලා රතු පසෙත් හිටවලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ ඕන පසක මේක හරියනවා. ඕනෙම පසක. ඒ කියන්නේ ලෝකේ ඕනම තැනක හැදෙන එකක් තමයි දෙලුම් කියන්නේ. දෙලුම් කියන්නේ. ඒ නිසා අපිට මේ පස කියන එක වෙනසක් වෙන්නේ නැහැ. එකක් තියෙනවා කිවුල් වතුර නැතුව තියෙන්න ඕනේ. කිවුල් වතුර නැතුව තියෙන්න ඕනේ. pH අගය 6.5ක් තියෙන්න ඕනේ වතුරෙන් හෝ පසෙන්. ඔව්. ඒ හරියට තියාගන්න ඕනේ. වතුර කිවුල් නැතුව හොඳ වතුරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිවුල් ගතියක් තියෙනවා අපි කියනවා TDS එක. ඒ කියන්නේ ඝනකම. ඝනකම 1000කට අඩුව තියෙනවා නම් වටාත්ම සුදුසුයි. ඔව්. ඒකට වෙඩි වෙනකොට පොඩි අස්වැන්න අඩුවීමක් වෙනවා. ඒ නිසා ඒක බලා ගන්න ඕනේ දෙනුම් හිටවන කියලා නිකන් හිටවන්න බෑ. ඔව්. හිටවනවා නම් පොඩ්ඩක් අපින් අහලා වැඩේ කරන්න. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් හසන් මහත්තයාගේ YouTube channel එක ඔන්න මම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට වැදගත් වෙයි ගිහිල්ලා ඉගෙන ගන්න. ඇත්තටම මේ ඇවිල්ලා නිකන් අර අපි පිටරට Apple වතු දකිනා වගේ මේක ලංකාවේ තියෙන දෙලුම් වත්තක්. ඉතින් ඇත්තටම හරිම සතුටුයි හැම තැනම ගෙඩි පිරීලා. දැන් මේ ඇවිල්ලා ගෙඩි අඩුත් වෙලා නේද? දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් අපිත් මේක අභියෝගයක් කරේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වැස්ස කාලට ගෙඩි ගන්න බෑම කියනවා. ඇත්තටම මේ කල්පිටියේ හොඳයි කියනවා. පුළුවන් නම් කල්පිටියේ එක ගෙඩියක් මට පෙන්වන්න පුල්ලි නැති පුපුරල නැති කළු වෙලා නැති ගෙඩියක් පෙන්වන්න කියන්නේ. එහෙම පෙන්වනවා නම් ඇත්තෙම මම ඒගොල්ලන්ට ෆ්‍රී දෙනවා. මම අක්කරයක් ෆ්‍රීෙන් දෙනවා. අක්කරෙන් දෙනවා. අක්කරකට පදා මම නිකම්ම දෙනවා. එක මිනිස්සෙකුට ගෙඩියක් ගන්න බෑ. ඒ කියන්නේ කල්පිටියේ හොඳයි නේ කියන්නේ මිනිස්සු. ඇත්තෙම නෑ. කල්පිටියේ හොඳ නෑ මේකට. මේකට හොඳයි රතු පසක් තියෙන ඒරියා එක තමයි හොඳ. කල්පිටියේ කරන්න පුළුවන් කියන්නේ ඒ ට්‍රීට්මන්ට් කරන්න දන්නේ නැති මිනිස්සුන්ට. ඒ කියන්නේ ඒගොල්ලන් මොකවත් කරන්න ඕනේ නැ ඉබේම ගෙඩි එනවා. අනිත් පැත්ත වලට එහෙම නෙවෙයි. ට්‍රීට්මන්ට් එක හරියට කරොත් ඒකට වඩා හතර ගුණයක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි ඔබතුමාගේ මේ ගමන ගැන කතා කරොත් මේ වගාව පටන් ගන්න දැන් කොච්චර කල්ද? මම මේක 2016න් ඒ කියන්නේ 2016 වසරේ තමයි මම මේක පටන් ගන්න ලෑස්ති වුණේ. එතකොට ඉස්සෙල්ලම මම හිටවුවේ ලංකාවේ දෙලුන් නිමාලි කියන වර්ගයේ. නමුත් ඒක හැදෙනකොටම මට නිකන් එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ඒකට පස්සේ තමයි මම ඉන්දියාවට ගියා. මේ ගැන ඉගෙන ගත්තා. හැම ෆාම් එකකටම ගියා. ඒ වගේම ඇග්‍රි ඇකඩමියා කියන ලොකු මේකක් තියෙනවා ඇකඩමිය එකක්. ඒකේ අපි ඉගෙන ගත්තා. මේක සම්පූර්ණම රිසර්ච් කරා. පස කොහමද, වතුර කොහමද, ඒ වගේම ඉන්දියාවේ හැම පැත්තෙන්ට වගේ අපි ගිහිල්ලා බැලුවා. ගොවියොන්ට කතා කරා. ඒයි මොනවද මෙහෙම මේ කියන්නේ. ඒක දැනටත් අපිට ඔක්කොම උදව් කරන්නේ ඉන්දියාවේ සයන්ටිස්ට්ලා තමයි අපිට උදව් කරන්නේ. එතකොට ඒකේ අනුව තමයි මේක මේ විදිහට ගන්නෙ. ඒ කියන්නේ මට මේක නිකන් සිම්පල් දෙයක් වෙලා තියෙන්නේ දැනට. ඒ කියන්නේ මමත් බලන්නේ අපේ ගොවියන්ට මේක සිම්පල් විදිහට දෙමු. අනිවාර්යෙන්. ශේෂ්ත්‍රීය දැනුම තමයි හැම දෙයකටම මුලින්ම වටින්නේ. දැන් අපි ගොඩක් වෙලාවට වැඩ අනාගන්නේ, වැඩ වරද්දගන්නේ ශේෂ්ත්‍රීය දැනුමක් නැතුව ආසාවට කරන්නේ. ආසාවට කරන්නේ. ආසාව අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන්ම ඕනම ව්‍යාපාරක වේවා, ඕනම ශේෂ්ත්‍රක වේවා අපිට ශේෂ්ත්‍රීය දැනීම තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒ නිසා තමයි මම කියන්නේ එහෙම දන්නේ නැත්ද? ඒ කියන්නේ මේක තමයි කියලා මේ වෙන්න ඕනේ නෑ. අපේ
මේව ටික ගන්න අපි උදව් කරනවනේ අපි දිගටම ඔයගොල්ලන්ත් එක්කම ඉන්නවා පැලයක් හිටවලා අස්වැන්න ගන්නකම මම උදව් කරනවා අනිවාර්යයෙන් හැම දවස් 15ට සැරයක් අපිට අප්ඩේට් කරන්න අපි ඒකට අවශ්‍ය උපදෙස් දෙනවා මේ විදිහට කරන්න මේ බෙහෙත් ටික ගහන්න මේ ටික මේ වතුර ටික මේ වෙලාවට දාන්න ඒකෙන් අපේ මිනිසුන්ගේ තියෙන වතුර වැඩි කියමෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ මල් හැරෙන්නේ වැඩි හොදට නිකන් දැකපු ගම වතුර ගහනවා ඉන්දියාවේ වතුර නැහැ මේ මිනිස්සු වතුර ගහන්න නැහැ දැන් අපේ මිනිස්සුන්ට වතුර වැඩි දිනවලේ हरी आकार අනිත් ගැන මන් දන්නේ නැහැ ඇත්තෙම දෙලුම් විතරක් වදන්නේ ඒ නිසා දෙලුම් විතරක් මම කියනවා කොහොමද කියන එක ඒ නිසා දෙලුම් හරියට කරනවා නම් ඒ ප්‍රමිතියට බිම හදා ගන්න ඕනේ උස් පාතිය හදා ගන්න ඕනේ බින්දු ජල ටික දා ගන්න පොඩක් වියදම තියෙනවා නමුත් ඔයාගේ වියදමෙන් 3 ගුණයක් 4 ගුණයක් පළවෙනියස් වෙන්නම ගන්න පුළුවන් පළවෙනියස් වෙන්න ගන්න පුළුවන් ඒක අපි ගැරන්ටි කරනවා ඉතින් අපේ ගහ පෙන්නලා තියෙන්නේ මම නිකන් කිව්ව කතාවක් නෙමෙයි මම ගහ පෙන්නලා කියන්නේ මේ ගෙඩි පෙන්නලා මේ කියන්නේ ඉතින් ඇත්තටම ඔයාලට දැන් පේනවා ඇති මේ ගෙඩියක් ඇතුලේ කොච්චර රතු පාටද කියලා. ඔව් ඒකත් අපි කපලා පෙන්නමු නේද? මම ඉස්සෙල්ල ගැට ගෙඩියක් පෙන්නනවා. ගැට ගෙඩිය. ඔව් මේක කොළ පාටනේ එලා තියෙන්නේ. මම ගැට ගෙඩියක් මේක පෙන්නනවා මේක තත්ත්ව කොහොමද කියලා. ඒකට පස්සේ මේ ලොකු ගෙඩියක් අපි කපා ගමුකෝ. මේ කපනකොටම කොච්චර පාටක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ දැන් ආර්ථිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පොඩි කාලෙම විකුණ ගන්න. මේක ඇරිල්ස් ටිකක් ගලවගත්තා පොඩි යෝගට් කප් එකකට දාගත්තා දුන්නා. මේක දැන් මාත්‍ය පුළුවන් නම් මේක පොඩ්ඩක් කාලා බලන්න රහ කොහමද කියලා මේ ගැට ගෙරියක්නේ මේක ඕ ඇටේ කොහමද රහ පොඩ්ඩක්ද කියලා එතකොටනේ අපේ ගොවි මහතුරුන්ට මේක තේරෙන්නේ මොනවද රහ කොහමද කියලා ඒක ඇත්තටම කියනවා නම් මේ රසේ වෙනසක් නැහැ උනාට එහෙම දැන්නේ නැහැ මොකද මම මෙතෙන්ට ආවිල්ලා දැන් දෙලුම් ගෙඩි පායක් කෑවා ඔව් ඒ නිසා මේක රහ නම් කිසිම මේකක් වෙන්නේ නැහැ අපි දැන් ලොකු ගෙඩියත් ඒ විදිහටම කපමු एक पुलवाना कांड महत्व कांड मेक काल गुण गुण वेदी का मेक अल्लट में तीन गेडी आखने मेक ලොකු ගෙඩියක් වෙලා තියෙන්නේ ඇත්තම මේක පැහිලා වැඩි කියලා තමයි අපි කියන්නේ මේකට ඒ කාලයට අස්වැන්න නැලෙන්න ඕනේ නැත්තම් මේක පාට මේ වෙනස් වීගෙන එනවා වෙනස් වීගෙන ඕ හුඟක් මේ පැහුනොත් එම පාට වෙනස් වෙනවා මේකේ මේක තියෙන්නේ මේ එක එක කෑල්ල බලන්න එක එක මේ කියන්නේ ඇරිල්ස් කොහොමද තියෙන්නේ කියලා මේ මේ ඇරිල්ස් ටික ගත්තොත් එයාම මේක ජූස් ප්‍රමාණය හුඟක්ම වැඩි ඒ කියන්නේ සීඩ්ලස් මේක ඇට නැහනේ ඇට කියන පොඩි චූටි අත්තක් තියෙන්නේ ඔව් ඉතින් ඔයාලට පේනව ඇති මේ දෙලුම් වගාව කොච්චර සාර්ථකද කියලා එන්නේ මං තාම දැකලා නැති නිසා. ඔව්. ඒ කියන්නේ තාම මේ විදිහට අස්වැන්නක් ගත්ත මිනිහෙක්ව නැත්තම් මේ විදිහට ගෙඩියක් අරන් පෙන්නපු එකනේ මම දැකලා නැහැ මේ වෙනතුරු මේ වීඩියෝ එකෙන් හරි මොකෙන් හරි. ඔව්. ඒ නිසා මම කියන්නේ මාත් එක්ක එන්න ලොකු ගමනක් ක්‍රියාමු ලංකාවට විනිමයක් ගමු අපි. අනිවාර්යයෙන්. ඉතින් ස්පොට් කරන්න පුළුවන්නේ. මේක ඇවිල්ලා අනික දෙලුම් වගාව කියන්නේ අනිත් අපි කෙටි කාලනේ භෝග වගාවක් ගත්තත් අපි මිරිස් ඒ වගේ අපි හිත මිරිස් තක්කාලි ඒ වගේ ගත්තාම අපි ඒක වෙනුවෙන් ගොඩාක් කැප වෙන්න ඕනේ සහ මහන්සි වෙන්න ඕනේ. මේ දෙලුම් වගාවේ තියෙන විශේෂත්වයක් තමයි ඒක අපේ රටේට ගොඩක් ගැලපෙන්නේ අපේ රටේ ගොඩක් අය මහන්සි වෙන්න වැඩිය කැමති වෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ අයට ගැලපෙනම වගාවක් තමයි දෙලුම් වගාව. එතකොට මේකට වතුර කොහොමද අවශ්‍ය වෙන්නේ? නෑ මේක සාමාන්‍ය අපි පස කියන්නේ ඒ කියන්නේ පසේ ඒ කියන්නේ depend on the soil කියලා කියන්නේ. ඒ කියන්නේ පස ගහ ඉල්ලනවා නම් ගහ වතුර ඉල්ලනවා නම් දෙන්න. ඔව් ඉල්ලනවා කියන එකෙන් කියන්නේ ගහ පොඩ්ඩක් අර නැල වෙනවා. එතකොට තමයි වතුර දෙන්න. වතුර දෙන්න ඕනේ. ඒ කියන්නේ සතියට එක පාරක් සමහර පැත්තේ වලට සතියට දෙපාරක් මැක්සිමම් සතියට තුන් පාරක් උගක් තද අවුව තිනවනවා. ඒ කියන්නේ අපි කියන්නේ වෝටර් හෝල්ඩින් කැපැසිටි කියලා කියන්නේ පසේ තියෙන්නේ වතුර අල්ලන තරම ඒ තරම අනුව තමයි අපි වතුර යොදන්නේ. එතකොට නික හැමදාම වතුර ඉල්ලනවා කියලා නිකම් වතුර දැම්මොත් ගහ හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහ හැදෙන්න ඒකට ගාණක් තියෙනවා. ඒ කියන්නේ මොයිස්චර් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒ ගාණට තමයි වතුර තියෙන්න ඕනේ නැත්නම් ගහ හැදෙන්නේත් නැහැ, ගෙඩි හැදෙන්නේත් නැහැ. ඔව්. ඉතින් මම තව ඔබතුමායන් අහන්න දැන් මේක සාමාන්‍යයෙන් සමහර විට අපේ රටේ දැන් මේ බලන අයට
සමහරට අක්කර 3 5 10 ඔහොම තියෙනවා ඉතින් හිස් ඉඩම් අනිවාර්යෙන් අනිවාර්යෙන් ඉතින් ඇත්තටම මේ ඉඩකින් ප්‍රයෝජනයක් ගත වැඩි ඕනේ නැහැ පර්චස් 15 තියෙන ගෙදර වාණිජ වශයෙන් නෙමෙයි ගෙදර පාවිච්චියට දෙලුංගස් 2 3ක් හදාගත්ත එක දෙලුංගා මං හිතනවා ප්‍රමාණවත් කියලා අප්පෝ ඒ කියන්නේ ගෙදර ඒ කියන්නේ ඉන්දියාවේ දැන් අපේ යාළුවෝ ගන්නවා එක ගහකින් කිලෝ 100ක් ගන්නවා එක ගහකින් කිලෝ 100ක්ද කිලෝ 100ක් ගන්න එක ගහකින් ගෙඩි 500කටත් වැඩියෙන් දින එක ගහකින් ඒයි අපිට බැරි අපේ සතරම් වගේ බිමක් තියාගෙන අපි ඒයි බෑ කියන්නේ ඒයි නෑ කියන්නේ කිලෝ 500ක් එක ගහකින් කීයක මුදලක් එනවද ලංකාවේ මුදල බලනකොට එක ගහකින් 500 ගානේ දුන්නොත් හරි මේ 50000ක් එක ගහකින් 50000 එතකොට ඒ තැනට අපි ආවොත් එක ගහකින් 50000යි අක්කරයකට පැල අක්කරයට පැල 400යි ඒක කෝටි ගණන් කෝටි ගණක් හොයන්න පුළුවන් එක අක්කරයකින් ඉතින් මේක රත්තරම් බිමක් රත්තරම් වගාවක් ඉතින් ඇත්තටම මට හරි සතුටුයි ඔබතුමා මේ කරන සේවයක් ඇත්තටම කිව්වොත් කරන්නේ ඒක අනිවාර්යෙන් අගයන්න ඕනේ මොකද මේ දේ ගැන දැනුවත් කරන එක අනිවාර්යෙන් මට ගොඩක් අය ගුරු මුස්තිය තියාගන්න නෑ නෑ අනිවාර්යෙන් ඒ කියන්නේ මට අවශ්‍යයි මේක මම මේක අපේ මිනිස්සුන්ට දීලා මම තව අලුත් දෙයක් ගෙන්ව ගන්න ඕනේ ඒ කියන්නේ මේක ලංකාවට පැතිරලා ගියොත් විතරයි මට තව එකක් ලංකාවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ මැරෙන්න කලින් මොනවා හරි තව දෙයක් හොඳ දෙයක් කරලා යන්න පුළුවන් නම් ඒකට වඩා ලොකු දෙයක් නෑනේ නේද නම මාත්‍යා අනිවාර්යෙන් එච්චරයි ඕනේ ඒ නිසාද මම කියන්නේ මෙච්චර දේවල් මගේ සම්පූර්ණම රහස් ටික කියන්නම්. ඔයගොල්ලන්ට මේක හදන හැටි සම්පූර්ණ ඔයගොල්ලන්ට කිසිම මේකක් වෙන්න ඕනේ නැහැ. හංගල හංගල ගහලි නැහැ. හංගල ඕනේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ A to Z සම්පූර්ණ මේක ඔයගොල්ලන්ට කියලා දෙනවා මොන විදියෙන්ද වගා කරන්න ඕනේ ලොකු කරගන්නේ කොහොමද පාට කරගන්නේ කොහොමද ඇත්තම මේ වැස්ස කාලේ නිසා අපිට පොඩි පොඩි පාට පොඩ්ඩක් අඩුවීමක් තියෙනවා නැත්නම් වැස්ස මේ කියන්නේ පෙබරවාරි මාසේ ඉඳලා ගන්නව නම් අපිට හුඟක් මේ රතු පාටට මේ ගෙඩිය තවත් රතු පාට ගන්න පුළුවන් ඔව් ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා තවත් කතා කරන්න දේවල් නම් ගොඩයි. ඉතින් හසන් මහත්තයාගේ YouTube channel එක මම යටින් description එකේ දාලා දෙනවා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක වටිනවා නම් ඔයත් කැමති නම් ගිහිල්ලා අනිවාර්යෙන් subscribe කරන්න. තව දෙලුම් වගාව ගැන ගොඩක් දේවල් තියෙනවා සිංහල භාෂාවෙන්ම. ඒත් එක්කම හසන් මහත්තයාට ඇත්තටම අද ස්තුතිවන්ත වෙනවා මේ දේ ගැන දැනුවත් කරාට. මම හිතනවා මේ වීඩියෝ එක හරහා ලොකු පෙළඹවීමක් වෙයි මේ දෙලුම් වගාව කියන දෙයට අපේ රටෙන් අපි මේක අපනායනය කරන තැනට අනිවාර්යයෙන් අපි මේක පත් කරමු මොකද අපි අපිට පේනවා ඉතින් රට යන විදිය ඒත් එක්කම මේ කොවිඩ් නිසා මුළු ලෝකයක්ම දේවල් නැවතිලා තියෙනවා ඉතින් ගොඩක් අයට මේ වීඩියෝ එක බලනකොට සමහර විට රස්සා නැති වෙලා තියෙන්න පුළුවන් ඒ තිබ්බ හැම දෙම නැති වෙලා තියෙන්න පුළුවන් හැබැයි දෙලුම් ගහකින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යයෙන් මම තව චූටි දෙයක් කරගන්න මේ කියාගන්න කැමැති ඒ කිව්වොත් ඉස්සෙල්ලම ඔයගොල්ලන් කරන්න කුසිකර්ම දිනලදාරියව හම්බෙන්න පලාතේ ඉන්න කුසිකර්ම දිනලදාරියව හම්බෙන්න එයාට ගිහිල්ලා අහන්න මගේ පස චෙක් කරගන්න ඕනේ වතුර චෙක් කරගන්න ඕනේ මේකට උදව් කරන්න කියලා ලංකාවේ ඒකෙන් කුසිකර්ම දෙපාර්තමේන්තුවේ මේක ෆ්‍රී එකේ කරන්නේ පොඩි ගාස්තුවක් ගන්නවා රුපියල් 500ක් ගන්න මේ වතුර රිපෝට් එකයි පස් රිපෝට් එකක් විතරක් මට දෙන්න ඉතුරු දේ මම ඔයාලට කරලා දෙන්නම් ඒ දෙක විතරක් අනිවාර්යෙන් හොඳට තියෙන්න ඕනේ නැත්නම් ඕනෑම පසකට කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඒකට සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා මොනවා හරි ඔයගොල්ලන්ට මේකක් වෙනවනම් ඒ කියන්නේ අපි පැලත් නිෂ්පාදනය කරනවා පැලත් දෙන ඔයගොල්ලන්ට ඒ කියන්නේ ප්‍රමිතියට ඒ කියන්නේ අපි මේ පැල ගෙනලා තියෙන ටිෂු කල්චර් මද ප්ලාන්ට් එක තමයි ගෙනලා තියෙන්නේ ඒ පැලෙන්ම තමයි මව ගහෙන් තමයි අතු පැලයක් දෙන්නේ මම ඔව් එතකොට මගේ ගහ ඔයගොල්ලන්ට අපි ඉවර කරලා හරි දෙන්නම් ඔයගොල්ලන් ඒකෙන් යන්න ඉදිරියට ඉතින් ඒත් එක්කම හසන් මහත්තයාගේ කන්ටැක්ට් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයාලට කතා කරන්න පුළුවන් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් හසන් මහත්තයා බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අද අපි එන්නේ මේ පුත්තල මේ ඉඳන්. ඉතින් එහෙනම් තවත් වීඩියෝකින් ආයෙත් හම්බෙමු.